ඇත්තනම් මේ දවස්වල ඔක්කොලම සැපෙන් සතුටින් සුවෙන් කාලා බීලා බඩවල් පුරවගෙන ඇති කියලා එහෙම තමයි ඉන්න ඕනේ. ඉතින් මම කුචි අපේ බුචි හැපැත්තේ ඉන්නවා. ඒ යකි නෙමෙයි. අපේ channel එක නෙමෙයි මේක. අපේ channel එක කියලා මං ආ මේ ඔයාගේ channel එක නම ඔයා කරන් යන්න. හරි හරි අයියේ sorry. අපේ channel එකට කවුද අනේ මෙන්න එක පාට. Hi buddies කියාගෙන. Hi foodies. ඔන්න ආවා ආවා ආවා. Magic compass label එකෙන් ආවා. අලුත්ම food challenge එක අරගෙන ආවා. මේ සැරේ ඇත්තටම මේක ෆුඩ් චැලෙන්ජ් එකක් නෙමෙයි මේක ෆුඩ් වලට කලින් කතා කිරීමේ පොඩි චැලෙන්ජ් එකක් වෙන්නම සීන් එකක් තියෙන්නේ මොකද ප්‍රවීණ වෘත්තිමය නිවේදිකාවක් ළඟ තියාගෙන තමයි එහා පැත්තේ තියාගෙන තමයි මේ කතා කරන්න වෙලා තියෙන්නේ ඒක නිසා මම පට්ට චකිදකින් තමයි මේ කතා කරන්නේ හරිද ඔයාලට තේරුණාද පට්ට බයක් තියෙන්නේ චකිදයක් තියෙන්නේ මෙන්න එනවා පිළිගන්න ප්‍රවීණ නිවේදිකා සජිනි නිපුන්සලා සහ ඇගේ ආදරණීය සැමිතුමා ඉසුරු රත්නේ මහත්මයව තමයි අපි අද මේ ගෙනල්ලා ඉන්න කෙලින්ම කපල් චැලෙන්ජ් එකක්. ඉතින් මෙහෙම නිවේදිකාවක් විතරක් නෙමෙයි ඩාන්ස් කෙනෙක් එතකොට නාට්‍යවලත් හිටියා. ඇක්ට්‍රස් කෙනෙක්. ඒක කෙලින්ම ටැලන්ට් ෆැක්ටරියක්. මේ තරග අපේ වැඩ. මම මොකද නැත්නම් නෑ නෝවත් ඉන්න. නෑ තමයි මොකද ඒක කියලා අර කියනවනේ කාන්තාව තමයි පිළිමයක් ඉඳිපස්සෙන් ඉන්නේ කියලා. මේකේ මේ පිළිමය තමයි කාන්තාවගේ පිටපස්සෙන් ඉන්නේ නේ. කාන්තාව ඉස්සරහට යනවා. මෙහෙත් එහෙමනේ. මෙයාගේ පිටිපස්සෙන් මම තමයි ඉන්නේ. මෙයා ඉස්සරහට යවන්නේ. මෙයාට කන්න සපෝට් කරන්නේ නැහැ. කන්න සපෝට් කර හැම දෙයකම. ඔන්නේ නම් අද ඔයාලට කාලකට පස්සේ බලා ගන්න පුළුවන් කපල් වලියක්. අපි මුලින්ම කපල් වලියක් කරේ කසුන් චමරි එක්ක. ඔන්න ඒ වගේම මේ සැරේ ඊට පස්සේ චතුරුමා එක්ක. ඕන මොකද ඒ වගේම එකක් මේ සැරේ වෙන්න යන්නේ husband versus wife. කෙලින්ම බිරින්දන්ට එරෙහිව සැමියෝ නෙමෙයි සැමියන්ට එරෙහිව බිරින්දෝ. කොහොම සාමාන්‍ය කෙනෙක් වෙන්නේ? නේ? ඔව්. يعني සැමියන්ට එරෙහිව තමයි බිරින්දවල ඉන්නේ. ඔව් එහෙම වෙන්නේ ඉන්න වෙලා තියෙන්නේ. ඔව් සාමාන්‍ය සැමියෝ එහෙම සැමේ wife ලට එරෙහිව යන්නේ නැහැ. හරි අවංක හිම ඔව් අවංක අහිංසක සැමියෝ තමයි සාමාන්‍ය කියන්නේ ඔව් බිරින්දවරු එහෙම නැහැ සාමාන්‍ය සැමියොන්ට එරෙහිව යනවා අපි ගැන මේ කියන්නේ සෞඛ්‍යද තොපි හරිනම් දාගන්න ඕන ඔන්නේ නම් අද අපි කරන්න යන්නේ කෙලින්ම husband versus wife challenge එකක් ඒක නිසා ඔයයි මායි එක පිළක සටන් වදිද්දි ඔයයි ඔයයි තරඟයෙන් දිනන දෙන්න එක පැත්තේ yes එහෙමයි ඉතින් මේ ඇවිල්ලා තනි කර හොරෙක් හරිද හරි හෙරා මෙයා මගේ පාර්ට්නර් එකේ කිව්වා කියන්නේ නෙපා හරිද මේ දැම්මයි මයිති කරා මං ගේමින් ඉන්නේ දැම්මයි මයිති කරගෙන මේ ලොකු ඇඳුනුත් නැහැ මම ඇඳ මේ ලූස් වට ඇඳන්න අපි කන්න හරිද මේක ගවමා මේ යට කරගෙන ඉන්නේ වේනානේ මේ අපි මෙවලන්නේ මේ කිර කරන් ඇවිල්ලා තියෙන මේ කන්න පුළුවා අපේ ඇඳෙනවා හරි අද එහෙනම් බලා ගන්න පුළුවන් මේ හස්බන්ලා බිරිඳවර අතරින් හස්බන්ලා බිරිඳවලානේ මත පියාගන්නත් නෑ අපු වචන පෙරලනවා දැන් අද මේ මොකද වරින් බිරිඳෑවරු මං කිව්වේ කෙනේ මේ දක්ෂ නිවේදිකාව ළඟ තියාගෙන කතා කරන්න හරි අමාරුයි ඒත් කියන වචන පෙරලනවා ගොඩක් කට්ටිය අහනවානේ ඇයි මම චැලෙන්ජ් වලට යන්නේ නැතුව අක්කෝම හැම එකටම දාන්නේ කියලා ඒකට හේතුව තමයි මෙන්න මේක අපි ගාව මම චැලෙන්ජ් එකට ගියෝදින් වීඩියෝ කරන්න තරම් පහසුකම් නෑ බඩමුට්ටු නෑ ඉතින් ඒක නිසා වීඩියෝ එක හරියට කරන්න ඕන නිසා තමයි හැම එකටම මෙයාම දාලා චැලෙන්ජ් එකට මම පිටිපස්සේ නම් වීඩියෝ කරන්නේ. ඉතින් මේක කපල් චැලෙන්ජ් එකක් හින්දා මාත් අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඕන හින්දා මේ තකහණියේ ට්‍රැවල් විත් වයිෆ් එකේ කසුම් ලෑ ගෙදර ගිහිල්ලා කසුම්ගේ මේ බඩු මුට්ටු ටික ඉල්ලගෙන ආවා. ඉතින් මේ පේනවා මේ සෙටප් එක මේ දඩාර සෙටප් එකක් කරන්න වෙලා තියෙන්නේ මමත් චැලෙන්ජ් එකට යන හින්දා. ඉතින් අර හැම චැලෙන්ජ් එකකදීම ওই වැඩේ කරන්න බැරි නිසා තමයි මම චැලෙන්ජ් වලට ඉදිරිපත් වෙන්නේ නැතුව හැම එකටම යශීව දාලා ෂේප් වෙන්නේ. ඔව් සහ මම වීඩියෝ කරන්න දන්නෙත් නැහැ. අපි අද ඉන්නේ වැල්ලවත්තේ තියෙන ස්වීට් චිලි කියන රෙස්ටෝරන්ට් එකේ. ඉතින් ඔයාලට මතක ඇති අපි ළඟදී මේන් බ්ලොග් එකක් කරා මෙතන තියෙන කෑම බීම වර්ග ගැන. ඒක බලපු නැති කෙනෙක් ඉන්නා නම් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒකත් බලන්න. ඉතින් ඒකෙදී අපි කිව්වා ඔයාලන්ට මෙතන
හෙල්දි ෆුඩ් රේන්ජ් එකේ කැම තියෙනවා කියලා කැම බීම. ඉතින් අපි හිතුවා අද ෆුඩ් චැලෙන්ජ් එකට ෆුඩ් බැටල් එකට හෙල්දි රේන්ජ් එකේ කැම ගන්න ඕන කියලා ස්පෙෂලි මොකද අද ඇවිල්ලා ඉන්න දෙන්නා හෙල්ත් එක ගැන ගොඩක් හිතන දෙන්නේ. ඒ හින්දා ඒගොල්ලන්ගේ හෙල්ත් එක මේන්ටේන් කරන්න අපි වගේ නෙමෙයි. ඒ හින්දා අපි හිතුවා ඒකට පොඩි සපෝට් ටීම් වෙන්න මේව ඕන කරනවා කියලා. ඉතින් මං කියන මොනවාද අපිට අද තියෙන කැම කියලා. අපි ගත්තේ මේ මෙතන හෙල්දි රේන්ජ් එකේ කැම තියෙනවා. හැබැයි අද අපි මේ චැලෙන්ජ් එකට ඕන විදිහට සෙට් මෙනු එකක් කස්ටමයිස් කරා. ඉතින් මේ සෙට් මෙනු එකේ තියෙනවා හර්බ් රයිස්. ඒ හර්බ් රයිස් පෝෂන් එකත් එක්ක චිකන් ඔම්ලට් එකක් තියෙනවා. මැලේෂියන් ක්‍රීමි චිකන් තියෙනවා. බොයිල් වෙජිටබල්ස් තියෙනවා. ස්මෑෂ් පොටැටෝස් තියෙනවා. ඊට අමතරව දුන් දාගෙන ආව අපිට සිස්ලින් පැටර් එකක්. ඒක තමයි බීන් කර්ඩ්. ඉතින් ඒකේ පෝෂන්ස් දෙකක් තියෙනවා. දෙන්නෙකුට එක පෝෂන් එක ගානේ බෙදාගෙන කන්න තියෙන්නේ. ඊට පස්සේ බෙවරේජස් විදිහට අපිට තියෙනවා ඔරෙන්ජ් ඇන්ඩ් මින්ට් ජූස් එකක්. දැන් ඔයාලා ඕක කන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඕකෙන් දැන් දෙකක් තිබ්බට ඕකෙන් එක ටූල් එක අපි මෙතනදී පාවිච්චි කරන්නේ. ඔයා හිතන්නේ මොන ටූල් එක කියලාද? චැලෙන්ජ්. හැන්දද ගෑරපුවද? අනේ ඒකද චැලෙන්ජ්. චැලෙන්ජ් එක ඒකයි. වැබ් තෝරගන්නේ මොකද ටූල් එක? හැන්දද ගෑරපුවද තෝරගන්නේ? ඕන කන්න ඒක. අදින් කන්නද? අදින් කන්න පුළුවන් අපේ ටයිම් එක ඉවරනට පස්සේ. ගෑරපුව. ඔයා මොකද හිතන්නේ? මට ඉතින් හැන්ද එක. මගේ ටීම් එකේ එක්කෙනාගේ පැත්ත මං ගත්තා. හැන්ද. මේක මේක සම්පූර්ණ ප්ලෑන් කරලා අපිව පරද්දන්නම තියෙනවා. ඔව් දෙනිකමට හරිය අපි පෙරදුනොත් ඉතින් මේගොල්ලන් ඒගොල්ලන්ගේ ඕන විදිහට කරපු හින්දා තමයි. හරි. ෆෝක් එක දුන්නා නම් අපි දිනලා. හැන්දනේ. නෑ. හැන්දත් අපි තව අමාරු කරනවා. නිකන් හැන්ද නෙමෙයි. එහෙනම් ඔයාගේ හුරුවත මොකද්ද? දකුණ. දකුණ. ඔයාගේ හුරුවත? දකුණ. එහෙනම් මගේ හුරුවතත් දකුණ, මෙයාගේ හුරුවතත් දකුණ. අපි කන්නේ නුහුරුවතින්. හරිද? එහෙනම් මගේ හුරුවත වම. ඒක මාරුනොද කාලෙන් කාලෙට? ඔයාලගේ වචනය අමාරුයි. එතන මගේ වචනේත් මාරු වෙනවා. හරිද? දැන් මරේක කස්සා. මේ නුහුරුවතේ මුළු අතම පාවිච්චි කරන්න බෑ. මෙන්න මේ ඇඟිල්ල දෙක විතරයි. හරිද? අපි කන්නෙන්න කියලා රැග් එකක් තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. මොකද අපි පරිදිච්ච කෙනාට නඩුවමත් දෙන්නේ නැහැ. අපේ කන එක තමයි නඩුවම. ඒකයි වැඩේ. එතකොට ඔබට හැන්ද ඇල්ලීමට හැකියාව ලැබෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. හරි. නුහුරුවතේ නూరుවතේ මෙන්න මේ ආකාරයට හැඳ අල්ලාගෙන විතරේ ගන්න. තමන්ට ඍෂි පරිදි කඩන්න ඕන. මේකෙම තමයි කඩන්න තියෙන්නේ. ඕකෙම තමයි කඩන්න තියෙන්නේ. මේ බීන් කර්ඩ්ස් ටික දාගන්න පුළුවන් මේ හැඳ නూరుවතේ. ඒක ප්‍රශ්නයක් නෑ. මෙතන මේ තියෙන හැඳ පාවිච්චි කරලා ඒක නూరుවතෙන් කලින්ම දාගත්තත් කමක් නෑ. මේක පොන්න පුළුවන් දකුණු ටිකක්. කලින්ම දාගත්තත් කමක් නෑ. එහෙම නැත්නම් තරගේ අනාතර දාගත්තත් කමක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. ඔබට පහසු ක්‍රමයක්. ජූස් එක බොන්න පුළුවන්. ජූස් එක බොන්න පුළුවන්. ඕලන්නේ. ජූස් එක බොන්න ඔය ගහලා තියෙන මේ එකේ. එන්නේ. ලෙල්ලක් ගහලා තියෙන්නේ. ඒ ලෙල්ලෙන් තමයි බොන්න ඕන. හරි. රයිට්. එහෙනම් මෙන්න මෙහෙම තමයි කන්න තියෙන්නේ. එහෙම ලෙල්ලෙන් බිව්වොත් ඒ ජූස් එක නගවුරුපයක්. මෙන්න මේ විදිහට හැන්දල්ගෙන ඔහොම ගල්ලා අරගෙන හරි පුළුවන්. මෙහෙම ගල්ලා කට දාගන්න තියෙන්නේ. 10 මිනිත් විනාඩි 10 යන්නේ. විනාඩි 10ක් හම් වෙනවා. විනාඩි 10 ඇතුළත වැඩිපුරම කාලය තියෙන කෙනා ජයග්‍රහණය කරන වැඩිපුරම කාලය දා කණ්ඩායම. කවුද මේ තෝරන්නේ? අපි තෝරන්නේ. තෝරන්නේ අපි මොනවද තෝරන්නේ? තමයි තෝරන්නේ මේ. මේ මේ අපි කොහොම තේරුවත් බලන කට්ටියත් ආපහු සැරයක් තෝරනවා. හරිද? ඒක නිසා මේ ප්‍රේක්ෂකයොත් අනිවාර්යෙන් තෝරනවා. ඒක නිසා මේ දෙපළට විශේෂයෙන් මේ දෙපළෙත් මෙන්න මෙයාට විශේෂයෙන් එහෙම නැහැ. හරිද? හොරකම් දන්නේ නැති කෙනාටත් හොරකම් පුරුදු කරනවා මෙයා. මම මොකද හොරකම් කියන්නේ? දන්නේ නැහැ. නෑ. අද මේ තරඟ ඉවර වෙද්දී දැනගනි. නෑ. 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 අපාසල් ගිහුවා. ඔයා නම් ඉතින් ආව වගේම අහිංසක වෙන්නේ මාත් එක්ක ඉන්නේ. ඒක නිසා අහිංසකයෝ දෙන්නේ අහිංසකයෝ එතකොට මොකද වෙන්නේ? අහිංසකෝ පැලවෙලා දැක්කද? right. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු තරඟෙට. හරි එහෙනම් හැමෝම ගන්න මං අතට හැන්ද මේ ආකාරයේ මටම කාගන්න බැරි හින්දාන්නේ. ටොපෝච් එක හරිය සාපච් එක මන් දා. හරි. එහෙනම් 1යි 2යි 3යි. ආ. මෙහෙ. හරි. මෙදෙන්න නෑ. පහ බලන්න විදියක් නෑ. ඔව්. ඇලුනා. කවුද මෑම්? චිකන් නෝකට දාන්න. මේක පාපයක් තනිකර. ඒ
මෑ මෑ
ගෙදර හින වෙලාවක් කන්න මට ඉතාලි බෑ. කුචි වාදුතර පරාද වෙනවා නේද? එක ගම කල්පනා කරේ ඔයා ගෙදර ඉඳලා මේ මනුස්සයා ගැන දැනගන්න තියෙන දේවල් අද දැන් අලුත් දෙයක් දැනගත්තා. ඔයා හින්දා හොයාගන්න. දැන් ඇගිලේ කන්න ගියා. මම යාලේ. ඔයටි නම් ගෙදර ඉඳලා ඇගිලේ ගෙතම කන්න ඕන. අර නැසෙට කපලක් කන්න දෙන්නේ කිදෙන්නේ නේද? අර චුටි චුටි ගෑදී මේක ඇවිල්ලා බරක්. මෑනි මම නැවතුවා. මම නවත්තල නෑ ඔය දෙන උත්තර මේව කරන එක ඔපිලිකව කමන්නේ නැහැ. ඔත බන් දිනන්න දෙව. මාවනේ. මම ඇත්තට කමන්නේ නැහැ. ඔදිරා. මට ඉතුරුනේ අනේ හිමින් ගන්න ටිකක් ගන්න. ඕනේ වගේ. අපි වැඩිම හලවත් නැහැ. ඔබ ඒක ඉතින්. නෑ ඔයගොල්ලෝ නෑ අනිත් ඇඟිලි තුනේ නට සපෝට් එකක් ගන්න ඒක නෑ. ඒක නෑ. හොර කරන්නේ. අපි එහෙම කරන්නේ නෑ. සාධාරණ විදිහට අපි තරගය ඉවර කරලා දැන් තියෙන්නේ ජයග්‍රාහක දෙපළට විශිෂ්ට ජයග්‍රාහී යුවලට මේ දෙපළට හිමි ත්‍යාගය ප්‍රදානය කරන්න ඉතින් පරාජිත යුවලට අපි ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන් මේ තෑග් කරගෙන දැන් කොහොමද තෑග් ඒගොල්ලන්ට ගන්න තිබුණා එහෙනම් ඔය නැතිවම මතු වෙනවා නෑ දැන් පරාජය හින්දානේ නිකන් අමාරු නිකන් සාධාරණ
නියෝජනය කරලා අපි ඉස්සර මහත්මයාට ටැග් බාර් ගන්න ආරාධනා කරනවා. ඕක අවයනේ. Thank you. මේ ශරීරයෙන් මේගොල්ලෝ හෙල්දි හින්දා අපි පුළුවන් තරම් ගන්න ගන්න. එක දෙන්නයි මෙහෙමයි අපි කනවා. අපි ඕන එකක් කනවා. අපි කන්ට්‍රෝල් කරන්නේ. ඔව් අපි උත්සාහයට සපෝට් එකක් විදිහට පොඩ්ඩක් දෙන්න. අනිවාර්යෙන්ම අපිට යන්න බැරි දැනට කවුරු හරි යනවා නම් අපි ඇත්තට මේගොල්ලන්ට ඒකට ලොකුලක් වෙන්න ඕන. ඉතින් ඒක නිසා තමයි අපි මේ වගේ හෙල්දි මල්ලක් අද දෙන්න හිතුවේ. මල්ලක් නෙවෙයි මේ වෙන ගොඩක් නෑ. පොඩි ටැග්ක්. ඉතින් ගොඩාක් ස්තුතියි අද ඔයාලගේ කාලය ගත කරගෙන අපි මෙතනින් මේ තරගට සහභාගී වුණාට ඒකට ලොකු කරන්න බෑ මේ ටැග් එක. නෑ නෑ අපි ඇත්තටම මේ ටැග් බලාපොරොත්තු වෙන්න තියෙන දෙයක්. එහෙනම් දෙන්න. ඒක දෙන්න අපි අරගෙන යන්න නෑ. මට හම්බුනේ ඉතින් මේ නෑ මම මේ දෙන්නව ගොඩක් කල් තිස්ස දානවා ගා කල් තිස්ස යෂුමන එන්න කියනවා එන්න ඉතින් මෙයාට කරේ මේ අද මාළුවලත් එක්ක ඒක කොහරි කොරෝනා කිප සංකට එක්ක අපිට කරගන්න බැරි වුණා අන්තිමට ආවා අපි ඉතල ෆන් මේ මරු මරු වැඩේ thank you for inviting හැබැයි මේකට එන්න ඉන්නයි නෝ නම් තමසක් කොයිල් එන්නේ තමාරි අන්න ඒක තමයි අර සහභාගී වෙච්ච කෙනෙක්ගේ අත්දැකීම අත්දැකීම right එහෙනම් ගොඩක් ස්තුතියි ඔයාලට මේ වීඩියෝ එක බලුවට ඔයාලට උතුරු දේවල් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ ලියාගෙන යන්න අපි මේ වගේම තව අලුත් කුෂලෙක් ඉස්සරහට අරන් එන්න මේ වගේම සුපිරි සුපිරි කට්ටියත් එක්ක ඔව් ඒ දෙකම මේ dancing hours බලන්න ඕන සත්‍ය නිකුන්සලා YouTube channel එකේ යන්න හැබැයි දැන් කට්ටිය අපේ කට්ටිය නම් දන්නව ඇති මොකද නොදන්න කෙනෙක් ඉන්නවා නම් අක්කල සර්ච් කරලා ඒ channel එක subscribe කරන්න මෙයාගේ නිවේදන හැකියාව බලන්න අවශ්‍ය කට්ටිය දෙරණ බලන්න නේ දෙරණ ඔයගේ हम you